ක්‍රිස්තු මන් තුල ප්‍රේමවන්ත සොයුර සොයුරීන් කුරුසය කියලා කියන්නේ දා සමාජයේ නීච කරපු දෙයක් මිනිසුන්ව මරන්නට යොදාගත්තු මරණීය දණ්ඩණය දෙන්නට යොදාගත්තු දෙයක් කුරුසයට මේ මිනිස්සු බයයි ඒ දවස්වල නමුත් ක්‍රිස්තුන් වහන්සේ මේ කුරුසය බොහොම ආදරයෙන් වැළඳ ගන්නවා උනාසෙ මේ කුරුසය තමන්ගේම දෙයක් කියලා ආදරයෙන් වැළඳගෙන කරට අරගෙන ගොල්ගතාව වෙනකන් යනවා ඇයි එහෙම යන්නේ ක්‍රිස්තුන් වහන්සේ දන්නවා මේ කුරුසයෙන් තමයි පාපයෙන් වෙන් වුණු මිනිස්යව සහ දෙවිඳුන්ව එක් කරන්නට තියෙන එකම මඟ කියලා. එහෙමනම් ක්‍රිස්තුන් වහන්සේ මේ තුච්ච කරපු නීච වූ කුරුසයෙන් තමයි ලෝකය ගලවගත්තේ. දෙවිඳුන් හා මිනිස්යව ඒකාබද්ධ කෙරුවේ. සමගි කෙරුවේ. අද කොරෝනාවට අපි බය වෙලා ඉන්නවා. ඇයි ඒ කොරෝනාව මාරාන්තික බියක් අපිට ගෙන දෙන දෙයක්. කොරෝනාව අපිව මරනවා. ඒක නිසා අපි කොරෝනාවෙන් ඈත් වෙන්නට උත්සාහ කරනවා. කොරෝනාවට අපි ශාප කරනවා. නමුත් ප්‍රේමවන්තීනි. ක්‍රිස්තුන් වහන්සේ වගේ මේ කොරෝනාව අපගේ සිතෙන් ආදරයෙන් වැළඳ ගන්නට උත්සාහ කරනවා. ඒ මොකද මේ කොරෝනාව අපිව දෙවිඳුන් හා සමග සමගි කරවනවා. අපිව අපගේ සහෝදර සහෝදරියන් හා සමග ඒකාබද්ධ කරනවා. මේ කොරෝනාව නිසා අපි දෙවිඳුන්ගෙන් ඈත් වෙලා හිටපු අපිව නැවත දෙවිඳුන්ට ලං කරන්නට මේක අවස්ථාවක් කරලා දුන්නා. අපගේ පෞල්වල නිරන්තරයෙන්ම රැඳී නොසිටින අපිට අපගේ පෞල්වලට එකතු වෙලා ආදරයෙන් දෙමව්පියන් දූ දරුවන් එක්ක ඉන්නට අපව එක්කාසු කෙරුවා. මේ කොරෝනාව අනිත් අය ගැන සංවේදී වෙන්නට අපට ආරාධනා කරනවා. එහෙමනම් අපට නැතිව ගිය දේවල් නැතිව ගිය ගුණධම් ගොඩක් මේ කොරෝනාව තුලින් ආපසු අපිට ලබලා දෙනවා. දෙවිඳුන් තුල රැඳෙන්නට අපගේ පවුලේ ආදරය අත්දකින්නට එකිනෙකාට ආදරේ කරන්නට අපිට කියලා දෙනවා. අපව මෙහෙයවනවා. එහෙමනම් කොරෝනාව වැළඳ ගන්නට කියන එක නෙමෙයි. කොරෝනාව අපිට වැළඳෙන්නට ඕනයි කියන එක නෙමෙයි මම කියන්නේ. අපගේ සිතෙන් මේ කොරෝනාවට ආදරේ කරමු. මොකද අන්න එතන තමයි දෙවිඳුන් අපිට හමු වුණේ. නැති වූ ගිය දෙවිඳුන් අපගේ සිතට ඇතුළු කර ගන්නට පුළුවන් වුණේ මේ කොරෝනාව නිසා. එහෙමනම් මේ කොරෝනාව තුලින් දෙවිඳුන් හා ඒකාබද්ධ වන්නට ස්වර්ගයේ හිමි කර ගන්නට අපගේ ගැළවීම උදා කර ගන්නට අපි උත්සාහ කරමු. ඔබට ජෙස් පීටයි. Radio Veritas Asia Singular Service.